මෙවර එල්පිටියේ ප්‍රාදේශීය සභාව මැතිවරණය ප්‍රතිපල නිරීක්ෂණ කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එෙහිදී 51% වගේ ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වී තිබීම විශේෂ සිදුවීමකි. මාලිමාව ජනාධිපතිවරණ ජයග්‍රහණය කොට මාසයක් ඉක්ම යන මොහොතේ පැවති මෙම මැතිවරණයේදී ලබාගෙන ඇත්තේ 37.64% ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන තිබුණු 42% ඉක්මවාගේ ඡන්ද ප්‍රතිශතයකි. එමෙන්ම මෙවර මාලිමාව එල්පිටි මැතිවරණයේදී ආසන 15ක් ජයග්‍රහණය කර විපක්ෂයේ ආසන සංඛ්‍යාව එකතු කළ විට ඔවුන් ආසන 15ක් ලබා සම ස්ථානයක් සිටීම විශේෂත්වයකි. අනික් අතට 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2019 ජනාධිපතිවරණ පැවැත්වීමට පෙරය. යහපාලන ආණ්ඩුව පැවති එම සමයේදී පොටු එල්පිටි සියලු කොට්ටාස ජයගත් අතර එවක ආණ්ඩු පාලනය බලයේ එබවූ එක්සත් ජාතික පක්ෂයට එක් කොට්ටාසයක් හෝ ජය ගැනීමට නොහැකි විය. නමුත් මෙවර ඇති විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමට මසක් ඇතුළ පැවැත් වූ එල්පිටි මැතිවරණයේදී සමග ජන බලවේග කොට්ටාස දෙකක් ජයග්‍රහණය කොට තිබීමය. එහිදී ඒ ජාල සායේදුන් සන්ධානයේ කිසිදු කොට්ටාසයක් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැත. මෙවන් තොරතුරු දෙන පතන්නර බිම් සදාපේ YouTube channel දම් subscribe කරන්න. ස්තුතියි.